2010 අවුරුද්ද කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩක් අඳුරු අවුරුද්දක්. මෑත කාලයේ විතරක් නෙමෙයි ඉතිහාසයේවත් ඒ විදිහේ පරාජයන් ලැබපු අවුරුද්දක් තිබුණේ නැහැ. මේ පරාජයන් එක්ක බොහෝ ක්‍රීඩාලෝලීන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වුණා. ඒ වගේම තවත් ක්‍රීඩාලෝලීන් පරාජයන්ට ප්‍රතිචාර දැක්වුවේ ක්‍රීඩකයන්ට බෝතල් ප්‍රහාර එල්ල කරලා. මේ විදිහට ක්‍රිකට් පරිදිද්දි ක්‍රීඩකයන්ට චෝදනා වෙන එක පුදුමයක් නෙවෙයි. ඒ පරාජයන් වලට වග කියන්න ඕන තව පුද්ගලයෝ ටිකක් තිරේ පිටුපස හිටියට ප්‍රේක්ෂකයන්ගේ බෝතල් ප්‍රහාරවල වලින් කූහඬ වලින් රිදුනේ ක්‍රීඩකයන්ට විතරයි. දැන් නැවත ජයග්‍රහී මානසිකත්වයකින් ඉන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චන්දිමාල් පසුගිය දවසක ඒ අමිහිරි අතීතයේ සිහි කරලා තිබුණා. පසුගිය අවුරුදු දෙකක කාලයේ අපේ කණ්ඩායමට වගේම ප්‍රේක්ෂකයන්ටත් ඒ තරම් හොඳ කාලයක් වුණේ නැහැ. විශේෂයෙන්ම එක් දින තරඟවල මේ තත්ත්වය ගොඩක් නරක විදිහට තිබුණා. දැන් ඊ ගොඩක් දේවල් වෙනස් වුණා. අලුත් පුහුණුකරුවෙක් එක්ක අලුත් උපක්‍රම වලට අපි පුරුදු වෙමින් ඉන්නේ. ප්‍රතිඵල ගැන දැන්ම කතා කරන්න එපා. අපි කණ්ඩායමක් විදිහට හොඳ ගමනක් යන්න ආරම්භ කරලා තියෙන්නේ දැන්. අපි හොඳට ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් ගත්ත එක තමයි වැදගත්ම දේ. ලංකාව පරදින්න ලොකු හේතුවක් වුණු නික් පොතස් ගැනත් මතක් කරන්න චන්දිමාල් අමතක කරලා තිබුණේ නැහැ. ජයග්‍රහණය ලැබෙනවා කියන්නේ කණ්ඩායමේ මානසිකත්වය ඉහළ යන්න හේතුවක්. හොඳ පුහුණුකරුවෙක් හිටියට කණ්ඩායමට හොඳ ක්‍රීඩකයෝ නැත්තම් තරඟ පරදිනවා වගේම තමයි හොඳ කණ්ඩායමක් හිටියටත් හොඳ පුහුණුකරුවෙක් නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. මම හිතන්නේ දැන් මේ දෙකම හොඳට තියෙනවා. මේ සුසන්යෝගයට හොඳ ප්‍රතිඵල ඉස්සරහට ගන්න පුළුවන් වෙයි කියලායි මම හිතන්නේ. ඔය විදිහට තමයි චන්දිමාල් පොතස්ගේ නම නොකිය පොතස් ගැන කියලා තිබුණේ. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න. ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් වීඩියෝට පහලින් තියෙන subscribe button එක click කරලා අපිව subscribe කරන්න. තවත් යාළුවෙකුට බලන්න මේ video එක share කරන්න අමතක කරන්න එපා. තවත් අලුත් video එකකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.